රට දාලා යනවා. හැබැයි රට දාලා ය ගියාට දැන් අපි ගියොත් බටහිර රටකට ගියොත් අති විශාල ප්‍රතිශතයකින් අපිට බදු ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට එහෙදී අපි අති විශාල බදු ප්‍රමාණයක් ගෙවනවා. එතකොට මෙහෙදී 136 දැම්මහම අවුල් වෙනවා. මෙතනින් පටන් ගමු මේක පැහැදිලි කරගමු ඉස්සෙල්ලා. ඔගයන් ඇත්තටම ඒක මෙහෙම අපි ගන්න පටන් ගත්ත ඔබ පටන් ගත්ත තැනින් මම පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කියන සාධාරණ බදු ක්‍රමයක තියෙන උන ප්‍රධාන ලක්ෂණය තමයි බදු ගෙවන එක්කෙනාට ඒ බද්ද ගෙවන්න හැකියාවක් තියෙනවා. බදු ගෙව දැන් පුෘතිකයෙක් ගත්තොත් නැත්නම් සමාගමක් ගත්තොත් එයාට දාන බද්ද එයාට ගෙවන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒක අපි ඇප්ලයි කරොතින් අපේ දැන් තියෙන තත්ත්වයට අපි ඒක ආදේශ කරගත්තොත් දැන් මේ වෘත්තිකයෝ ඔක්කොම 2019 දෙසැම්බර් වෙනකන් සියට බදු ක්‍රමේ බදු ගෙව්වනේ අපි. මම පොඩක් සරලව පොඩ අතීතේ පොඩක් මතක් කරගන්න ආරම්භයක් හැටියට ඒ කාලේ අපි කවුරුත් දන්නවා අපේ ටැක්ස් ෆ්‍රී ත්‍රෙෂෝල්ඩ් එක කියන්නේ ආදායම් බද්දෙන් නිදහස් සීමාව වර්ෂයකට මාසයකට රුපියල් 100,000යි. ඊළඟට හැම මාසෙම ආදායම වැඩි වෙන හැම රුපියල් 50,000කටම 4, 8, 12 වශයෙන් 124 තමයි උපරිම මට්ටමින් තිබ්බේ. ඊට පස්සේ ඔය තත්ත තම ආවේ අතන 2018 19 කාලේ තිබ්බ තත්ත. ඊළඟ 20 මුලේ ඉඳලා ලොකු චේන්ජ් එකක් කරා ඇත්තට මේක. මම හිතන වෘත්තියක ඇත්තට මේක ඉල්ලුව දෙයක්ද කියන එක ගැටලුවක් තියෙනවා. නමුත් ආණ්ඩුව ප්‍රතිපත්තියක් වශයෙන් ගත්ත දෙයක්. එතනදී මොකද කරේ අර මාසයකට ලක්ෂයකට තිබ්බ ආදායම් බදු නිදහස් සීමාව 2.5 ටයිම්ස් 2.5කින් වැඩි කරලා 102,000 දක්වා. ඊතන උදහාට තව යම් සහන වගේ දුන්නා මේ 1,00,000 දක්වා තවත්. ඊට පස්සේ අර කලින් තිබ්බ රුපියල් 50,000 බ්‍රැකට් ලිමිට් එක ඒ කියන්නේ මේ බදු මේ වෙනස් වෙන මාර්ජිනල් මේක ඒක 50,000,02,000 වැඩි කරා. ඊට පස්සේ ඒ ක්‍රමේ අපි ආවා 20, 21, 22. ඊට පස්සේ ආපහු 23 ජනවාරි ඉඳලා මොකද උනේ ආපහු ගියා 2019 දැනුනුත් ඉස්සරහට ගිහිල්ලා අර 102,000 අඩු කළා. 102,000 තිබ්බ අර වැඩි වෙන ස්ලැබ්ස් ටිකත් 50,000 අඩු කළා මාසෙට 41,000 ගන්න යැත්තටම හරියට බලුවොතින් කළා බදු අනුපාත 106/36 දක්වා ආරං ගියා. ඔතනම තියෙන්නේ ඇත්තටම සාමාන්‍ය අපි කියනවා බදු ක්‍රමයක් කියන එක අපි හේතුව අපි බදු ක්‍රමයකට පුරුදු වුණාට පස්සේ අපි ඒ අනුව අපේ ජීවන තත්ත්වය හදා ගන්නවා. ඒක අපි දන්නවා අපිට හම්බෙන ආදායම මෙච්චරයි මේකෙන් මෙච්චරක් බදු වලට ගෙවන්න ඕනේ මෙච්චරක් අපි වෘත්තික අපි කවුරුත් දන්නවා මේ රටේ ලෝන් එකක් අර හවුසින් ලෝන් එකක් අරන් තියෙන්න පුළුවන් වාහනෙට ණයක් අරන් තියෙන්න පුළුවන් තව යම් යම් ණය පොඩි පුද්ගලික ණය දේවල් තියෙන්න පුළුවන් ඒතර ඒවැය වාරික වලට කොටසක් අයින් කරනවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ දිනදා ජීවිතේට ආහාර පාන ගමන් බිමන් දරුවන්ගේ වේදම් පවුලේ කටයුතු සඳහා මුදලක් තියෙනවා ඒතර ඕකට යා හැඩ ගැහිලා ඉන්නේ ඒතර මම ඔය ඉලක්කම් වලින් කිව්වොතින් අපි සාමාන්‍යයෙන් 103ක ආදායමක් තියෙන කෙනෙක් කියලා ගමු. එතකොට 2019 වෙනකන් තිබ්බ ටැක්ස් සිස්ටම් එකේ එයා මාසයකට ගෙව්වේ රුපියල් 12,000යි. ටැක්ස් එක. පේ ටැක්ස් එක. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද අර අඩු මේ ටැක්ස් එක ගොඩක් අඩු වෙච්ච වෙලාවේදී 20, 21, 22 ඒක රුපියල් 3,000 දක්වා අඩු වුණා. නමුත් ඒක මේ අවුරුද්ද ජනවාරි ඉඳලා 3,000 තිබ්බ එක එයා 3,000 ට උඩ දැන් හැඩ ගැහෙනවා. අවුරුදු 3ක් ඇද්දි එයා ඒකට එයාගේ ලයිෆ් එක හදනවා. ඒ ප්‍රමාණය කෙලිම රුපියල් 35,000. 3,000 තිබ්බක 35,000 කියන්නේ 11 ගුණයක් වැඩි වෙනවා. එතකොට හැඩ ගැහෙන්න බෑ. ඒකට එයාට හැඩ ගැහෙන්න අමාරුයි. එතකොට මේක දැන් 103ක් ආදායම තියෙන කෙනෙන්නේ. අපි දැන් අපි කවුරුත් දන්නවා මේ ශේෂ්ත්‍රවල විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන්, බැංකු ශේෂ්ත්‍ර වෙන්න පුළුවන්, අනිත් ශේෂ්ත්‍රවල 105,00,06 වැටුප් කියන ඒවා ඒ අසාමාන්‍ය වැටුප් නෙමෙයි ඇත්තට මේ එහෙම නැත්තම් ඒ වෘත්තිකම රටේ තියාගන්න අමාරුයි. ඉතින් ඒ තත්ත්වෙදි ඒගොල්ලන්ගේ ඇත්තටම උනේ රුපියල් 17,000, 18,000, 22,000 කිව්ව ටැක්ස් එක කෙලිම රුපියල් 125,000, 150,000 මට්ටමට වැඩි වෙනවා. ඒතර ඇත්තටම ගෙවමින් සිටපු ටැක්ස් එක ලක්ෂකින් වැඩි වෙනවා කියන්නේ ඒකට එයාට ඒක ඇජස්ට් අර ගැලපුමක් කරගන්න බෑ යාගේ ලයිෆ් එකේ. එතකොට ඒ තත්ත්වයේ හින්දා තමයි ඇත්තටම දැන් මේ වෘත්තිකයෝන්ට ලොකු ගැටලුවක් වුණේ. මේක බදු ගෙවන්න අකමැත්තක් නෑ. මුලින්නම්ම මහ බැංකු දාගිනදරින්ගේ සංගමයේ වශයුණුත් ඒ වගේම අපි පුළුල් සන්ධානකින්න වෘත්තිකයන්ගේ වෘත්තිය සම්බන්ධ සන්ධාන PTU කියන එක අපි හඳුන්වනවා. ඒතර අපි ඒ දෙකේම කිව්වේ බදු ගෙවන්න සූදාන රට දුවන්න ඍජු බදු වක්‍ර බදු බදු නොවන ආදායම් කියන තුනම අවශ්‍ය වෙනවා. ඉතින් රජයේ ආදායමනේ ඒකෙන් ඒගොල්ලෝ සුබ සාධන කටයුතු රජයේ කටයුතු පවත්වාගෙන
නමුත් ඒ ගෙවන බද්ද සාධාරණ විය යුතුයි සහ ඒක අපිට දැරීමට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ එක්කම අපි බලන්න ඕනේ මේ බද්ද ගැහුවේ කොමන වටපිටාවක මේ වැඩි කිරීම කළේ 23. අපි කවුරුත් දන්නවා 2021 දැන් අපි ඇත්තටම මහ බැංකු වාර්ෂික වාර්තාවේ තියෙනවා අපි මහ ජනතාව වෙත නිකුත් කරනවා වේජ් රේට් ඉන්ඩිසස් නැත්නම් අපි කියන වැටුප් දර්ශක කියලා. විශේෂයෙන් රජයේ සේවය ගත්තොත් එම 2022 ත් 133.1 වැටුප් දර්ශකය 2023 ත් 133.1. ඒ කියන්නේ මේ නාමික වැටුප් කියන රියල් වැලියු එක නෙමෙයි මූර්ත වැටුප Tamanට ලැබෙන වැටුප දර්ශකයකට දාලා තියෙන්නේ. يعني 2016 තමයි මේක පදනම් වර්ෂයේ විදිහට දැන් තියෙන්නේ. 2016 රුපියල් 100යි නම් යම් කෙනෙක්ගේ වැටුප ඒක මේ අවුරුදු 7ක් 8ක කාලෙට වැඩි වෙලා තියෙන්නේ 133. يعني 3න් පංගුවක් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒකෙනුත් 22 සිට 23 දක්වා වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. මම හිතන්නේ ඒක තමයි සමස්ත රාජ්‍ය සේවය ගත්තත් බොහෝ පුද්ගලික අංශ ගත්තත් ඕක තමයි තත්ත්වය. නමුත් ඕකේ සැබෑ වටිනාකම මොකක්ද වෙලා තියෙන්නේ? කියන්නේ අපි කියන උද්දමනයට ගැලපුවට පස්සේ කවුරුද දන්නා 21 අග 22 මුල තිබ්බට වඩා බඩු මිල දැන් දෙගුණ වෙලා තියෙන්නේ. විනිමය අනුපාත ප්‍රශ්නේ ඊට පස්සේ පොහොර ප්‍රශ්නේ හින්දා කෘෂි නිෂ්පාදනවල මිල වැඩි වෙලා යොම වෙලා. එතකොට අපි කලින් ගත්තනම් ලක්ෂ 3ක වැටුපක් ඕකේ ඇත්තටම සැබෑ වටිනාකම මේක අපි කියන රියල් ක්‍රේ ශක්තිය ඕකේ. දැන් තියෙන 100,000 එතනින් 50%ක් අඩු වෙලා අනිත් පැත්තෙන් ටැක්ස් එකත් 6-7 ගුණයක් වැඩි වුණාට පස්සේ ඇත්තටම වෙන්නේ මන්ද කබලෙන් ලිපටත් නෙමෙයි ඒ කියන්නේ වැටෙන්න වෙන තැනක් නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒ தත්ත්වයේ යටතේ තමයි වෘත්තිකයෙක් එයා ඇත්තටම වෘත්තිකව බැලුවා මාස කීපයක් බැලුවා. මේක මොකක් හරි වෙයිද මාර්තු මාසෙ මොකක් හරිද ජූනි මාසෙ මොකක් හරිද දැන් සැප්තැම්බර් වල යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා අපිට රජයත් යම්කිසි එකඟතාවයකට මාර්තු වල පැමිණියා. ඉතින් ඒවත් එක්ක නමුත් වෘත්තිකයන් ඊට පස්සේ හිතනවා මේගොල්ලන්ට ලෝකේ ඉල්ලුමක් තියෙනවා. අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම ඒක බැංකු කරුවෙක් වෙන්න පුළුවන් වෛද්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රය වෙන්න පුළුවන් රජ පරිපාලන සේවය වෙන්න පුළුවන් ඒ හැම කෙනෙක්ම එතන ඉන්නේ ගොඩක් කලාවට මූලික උපාධියක් තියෙනවා ඊට පස්සේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ඊට පස්සේ වෘත්තීය සුසුකම් වෙනම තියෙනවා ඒ ශාස්ත්‍රවලට එතකොට ලෝකෙ මේකට යම්කිසි ඉල්ලුමක් තියෙනවා මේ එක එක වෘත්තින්ට ඉතින් ඒ වෘත්තින් වල දැන් ඔය ගොඩක් සංවාද වෙන දේ සමාජ මාධ්‍ය සමග දැන් මහජන නියෝජිතුන් මේක මතු කරපු දෙයක් ගොඩක් තැන්වල විශේෂයෙන්ම අනිත් රටවලට ගියාම ඒවැයි ටැක්ස් එක ගෙවන්න සමහර රටවල 40-45 වගේ ටැක්ස් රේට්ස් තියෙන රටවල් තියෙනවා උඩම බ්‍රැකට් එකට යද්දි බුද්ධිමය ප්‍රවේශයකට මාවත YouTube පිටුව subscribe කරන්න.